අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඉතින් අද අපි මේ වීඩියෝ තුලින් කතා කිරීමට සූදානම් වන්නේ ජනතාවට සානදායි කාලයක් උදා කරමින් ජුනි 7 වෙනි දින බුදුන් රායා ඍෂභ රාශියට ගමන් කිරීම පිළිබඳව. ඉතින් මේක විශේෂයෙන්ම දරුවන්ගේ බොරණ්ඩුකම් වැඩි වෙන කාලයක් යන අතර කෘෂි කර්මාන්තය දියුණු වෙන ලක්ෂණ මේ කාලය තුල පෙන්නුම් කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් ඔබට මම මතක් කරන්නට කැමතියි ඔබ තාම අපගේ YouTube channel එක subscribe කරලා නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. 2023 ජුනි 7 වෙනි දින බදාදා පස්වරු 7:50ට බුධ ඍෂභ රාශිය ගත වෙනවා. ඉතින් මේ ග්‍රහ මාරු සිදුන අවස්ථාවේ බුධ රවිගේ නැකතක් වූ කැති නැකතේ දෙවැනි පාදයේ ගමන් කරනවා. එවැකෙම උත්‍රස්වර නැකතත් අව ජලවක තිතියත් බ්‍රහ්ම යෝගයන් බාලවකරණයක් පවතිනවා. ඍෂභ රාශිය බුධගේ මිත්‍ර රාශියක් විම හේතු කොටගෙන යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නට පුළුවන්. නමුත් දරුවන් සම්බන්ධයෙන් ප්‍රශ්න පැනනගෙනවා. දරුවන්ගේ මුරණ්ඩු ගතිය හේතුවක්කාර ක්‍රියාකාරකම් වර්ධනය වෙනවා. මව්පියන්ට පීඩාවන් ගෙන දෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ දරුවන් ගැන වෙනකට වඩා සැලකිල්ලක් දැක්වීම යහපත් වෙනවා. ශ්‍රී ලංකා කේන්ද්‍රයේ හතරවැන්නට බුදුගේ ප්‍රවිෂ්ටයත් සමග රාජකාරක රවි ඍෂභේ ගමන් කිරීමත් නිසා බුදු ආදිත්‍ය යෝගය නිර්මාණය වෙනවා. ඉතින් මේ හේතුවෙන් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් වඩාත් හොඳ තීන්දුව తీරන ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තරුණ ප්‍රජාවගේ විරෝධතාවයන් ක්‍රියාත්මක වෙනවා. මේ හේතුවෙන් ප්‍රජා අපහසුතාවයට පත් වෙනවා. නමුත් ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් පාලනය කිරීම නිසා තරුණ ජීවිතවලට අනතුරු සිදුවේ හැකි බැවින් තරුණයන් බුද්ධිමත්ව කටයුතු කිරීම යහපත් වෙනවා. ඉතින් මේ වගේම විපක්ෂයේ සහයෝගය රජයට ලැබෙනවා. රටේ කෘෂි කර්මාන්තය දිනු වෙනවා. සෙන වැඩි වෙනවා. ආහාර මිල ගණන්වල පහළයමක් සිදු වෙනවා. වෙනකට වඩා ජනතාවට සහන ලැබෙන කාලයක් වෙනවා. ඉතින් අපි බලමු විග්‍රහ මාරුව මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නයේ උපන් ඔබට ගමන් බිමන් වලින් ප්‍රයෝජන ලැබෙනවා. ලග්නාධිපති කුජ හතරවැන්නේ ගමන් කරමින් උදන්වන විමසතිය ගමන් බිමන් වලින් වාසි ලැබෙනවා. සතුර වේද ඇති වෙනවා. වංචා ප්‍රයෝග වලට අසු වීමට ඉඩ පවතින බැවින් සැලකිලිමත් වෙන්න. වැඩිහිටියන් සමග ගැටුම් ඇති වෙනවා. සහකරුට අසනීප ඇති විය හැකි විවාහ යෝජනා ස්ථිර කර ගැනීමට අවස්ථාව ලැබේ. රැකියාව ස්ථිර කර ගැනීමට හැකියාව ලැබෙන අතර උසස් වීමද ලැබෙනවා. ආර්ථිකය යහපත් වෙනවා. පෞපුවේ ආබාධ කනාශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන්. ඒකෙන් එසඳහා පිළිවෙත් ලෙස අඟහරුවාදා දිනවල බෝධි පූජා පවත්වන්න පිරිත්සන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 2. ජයවර්ණය වන්නේ සුදු පැහැය. ජයදිනය වන්නේ සඳුදා. ඍෂභ ලග්නය. ඍෂභ ලග්නයේ උපන් ඔබට මේ කාලය තුළදී නව අදහස් ඇති වෙනවා. ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ ගමන් කරමින් උදාවන විමසතිය විශේෂ ලාභ ප්‍රයෝජන ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ඔබගේ නව අදහස් ඉස්මතු කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. අවසන සතුට ඇති වෙනවා. නව විවාහ යෝජනා ලැබෙනවා. විවාහ වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. රැකියාවේ උසස් වීම ලැබෙනවා. වෙළඳ ව්‍යාපාර දියුණු වෙනවා. තැන්පත් තන වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. මානසික සුවය ඇති වෙනවා. ඉතින් ඒ වගේම ඔබ පන්සිල් රකින්න ඒ ඔබට සුබ වේ. ඔබගේ ජයංකය වන්නේ අංක 2. ජයවර්ණය වන්නේ සුදු පැහැය. ජයදිනය වන්නේ සඳුදා. මිතුන ලග්නය. මිතුන ලග්නයේ උපන් ඔබට මේ කාලය තුළදී සිත්තැවුල් ඇති වෙන්නට පුළුවන්. ලග්නාධිපති බුදු දොළොස්වැන්නේ ගමන් කරමින් ඇරඹෙන මෙම සතිය සිත්තැවුල් ඇති වෙනවා. හිතවතුන්ගේ කරදර ඇති වෙනවා. බුද්ධිමත් වෙන්න. පෞලිය ආරවුල ඇති වෙනවා. දරුවන්ට විපත් විවාහයන් බිඳ නැටීම් සිදු වෙනවා. දැනට කරන රැකියාවේ අහිමිවීමක් පෙන්නුම් කරන අතර නීතිමය ප්‍රශ්න පැනනගෙනවා. අධික වියදම් යෙදෙනවා. ලාභය අඩු වෙනවා. සෞඛ්‍ය තත්ත්වය අයහපත් වෙනවා. බෝන රෝග ස්නායු රෝග ඇති වෙනවා. ඉතින් බෝධි පූජා තබන්න කතරගම දෙවියන්ට බුදු පූජා පවත්වලා බාර වෙන්න. ඒවා ඔබට සුබ වේ. ඔබගේ ජයංකය වන්නේ අංක 5. ජයවර්ණය වන්නේ කොළ පාට. ජයදිනිය වන්නේ බදාදා. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබට දියුණුවට කැටියුතු සැලසෙනවා. ලග්නාධිපති සඳු 4, 5, 6 සහ 7 වෙනි රාශිය තුල ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබගේ දියුණුවට කැටියුතු සැලසෙනවා. ගෞරවය ලැබෙනවා. මුල් දින කීපය තුල සිත්ඇවුල් සහ කනගාටු ඇති වුණත් සතිය අවසානයේ සතුට ඇති වෙනවා. විවාහය ස්ථිර කර ගැනීමට හැකියාව පවතිනවා.
මංගල යෝජනා උදා වෙනවා. රැකියාවේ තත්ත්වය ඉහළට යන අතර විනිත ව්‍යාපාර දියුණු වෙනවා. ආර්ථිකය යහපත් වෙනවා. සෙම් රෝග ඇති වෙනවා. බඩ ආශ්‍රිත රෝග මතු වෙනවා. ඉතින් මේ සඳහා පිළිවෙත් ලෙස ආගමික කතාවත්තල යෙදෙන්න පිළිත් අහන්න. ඒ ඔබට සුභ වේ. ඔබගේ ජය අංකය වන්නේ අංක 5, ජය වර්ණය වන්නේ කොළ පාට, ජය දිනය වන්නේ බදාදා. සිංහ ලග්නය. සිංහ ලග්නය නුපන්න ඔබට මේ කාලය තුලදී ධන ලාභ පෙන්නුම් කරනවා. ලග්න අධිපති රවි දහවන්නේ ගමන් කරමින් උදැන්ම මෙම සතිය වාසනාවන්ත වෙනවා. විශේෂ වරප්‍රසාද හිමි වෙනවා. ගෘහ ජීවිතය වාසනාවන්ත වෙනවා. පිය පාර්ශ්වයේ ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. විවාහය සාර්ථක වෙනවා. මංගල යෝග උදා වෙනවා. රාජ්‍යංශයේ ක්‍රියා රැකියාව කරන අයට උසස්සීම් නිලතල ලැබෙනවා. ව්‍යාපාරිකයන්ටද සුබයි. විශේෂ ධන ලාභ හිමි. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවතිනවා. අස්ථි රෝග ඇති විය හැකියි. එසනා පිළිවෙත් ලෙස දැහැමිව ජීවිතාව ගෙවන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 6, ජය වර්ණය වන්නේ 23 පැහැය, ජය දිනය වන්නේ සිකුරාදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නය නුපන්න ඔබට මේ කාලය තුලදී අපකීර්තියක් ඇතිවන ලකුණු වෙන්නුම් කරනවා. ලග්න අධිපති බුද නම වන්නේ ගමන් කරමින් උදාන මෙම සතිය ඔබගේ නමත ගෞරවයට හානි හිමිනෙනවා. එබැවින් බුද්ධිමත් වෙන්න. ඥාතීන්ගෙන් කරදර ඇති වෙනවා. ගෘහ ජීවිතයේ නිරස වෙනවා. දරුවන්ගේ ප්‍රශ්න ඇති වෙනවා. නීතිමය ප්‍රශ්නද මතුවිය හැකියි. රැකියාවේ ප්‍රධානින් සමග ගැටුම් ඇති කරන අතර රැකියාවේ වෙනස් වීම් ඇති වෙනවා. වෙළඳ ව්‍යාපාර අඩපණ වෙනවා. ආර්ථිකය පිරිහෙනවා. මානසික රෝග බෝවන රෝග ඇති වෙනවා. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම බෝධි පූජා තබන්න අනත නිවාසවලට දන් දෙන්න. ඒවා ඔබට හොඳ ප්‍රතිඵල ගෙන දෙයි. ඔබගේ ජය අංකය වන්නේ අංක 6, ජය වර්ණය වන්නේ 23 පැහැය, ජය දිනය වන්නේ සිකුරාදා. තුලා ලග්නය. තුලා ලග්නය නුපන්න ඔබට මේ කාලය තුලදී සිතේ ප්‍රීතිය ඇති වෙනවා. ලග්නාධිපති සිකුරු දහවැන්නේ ගමන් කරන මෙම සතිය ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙනවා. සිතේ ප්‍රීතිය වර්ධනය වෙනවා. ගෘහ ජීවිතය වාසනාවන්ත වෙනවා. ශරීර සැප ලැබෙනවා. රන් අභරණ ලැබෙනවා. විවාහ වීමට අපේක්ෂිත අයට යහපත් වෙනවා. ව්‍යාපාරිකයන්ට සුබදායක කාලයක් වෙනවා. ධනේ වර්ධනය වෙනවා. වැඩි ලාභ උපයාගත හැකි. රැකියා අපේක්ෂිත අයට සමුක පරීක්ෂණ සඳහා ඇරයුම් ලැබෙනවා. ශරීර සෞඛ්‍ය යහපත් වුණත් ඇස් සහ කට වහ දෝෂ ඇති වෙනවා. දැහැමිව කටයුතු කරන්න, ආහාර දන් දෙන්න, ඒවා ඔබට සුභ වේ. ඔබගේ ජය අංකය වන්නේ අංක 2, ජය වර්ණය වන්නේ සුදු පැහැය, ජය දිනය වන්නේ සඳුදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය නුපන්න ඔබට ස්ත්‍රීන් සමග ගැටුම් ඇති වෙනවා. ලග්නාධිපති කුජ නබ වැන්නේ ගමන් කරමින් ආරම්භන මෙම සතිය කාන්තාවන් නිසා ප්‍රශ්න පැන නගිනවා. බුද්ධිමත්ව කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ අගහිඟකම් ඇති වෙනවා. ණය වීමට සිදු වෙනවා. හරියට නිින්ද පවා නොලැබෙනවා. හිතේ අසහනය වර්ධනය වෙනවා. විවාහයන් ප්‍රමාද වෙනවා. රැකියාවේ අර්බුද හටගන්නවා. ඉවසීම යහපත් වෙනවා. ව්‍යාපාර බිඳ වැටීමක් සහ තැන්පත් ධනය වියදම් වීමක් පෙන්නුම් කරනවා. සෞඛ්‍ය තත්ත්වය පිරිහී යන අතර සිතේ ආතතිය වර්ධනය වෙනවා. බෝධි පූජා තබන්න, ලේ දන් දෙන්න. ඒ ඔබට සුභ වේ. ඔබගේ ජය අංකය වන්නේ අංක 2, ජය වර්ණය වන්නේ සුදු පැහැය, ජය දිනය වන්නේ සිකුරාදා. ධනු ලග්නය. ධනු ලග්නය නුපන්න ඔබට මේ කාලය තුලදී වස්තු ලාභ ලැබෙනවා. ලග්නාධිපති ගුරු පස්සෙන්නේ ගමන් කරන මෙම සතිය ඉතාමත් යහපත් වෙනවා. බොහෝ වස්තු ලාභ ඇති වෙනවා. ගෞරවය හිමි වෙනවා. ජනප්‍රිය වෙනවා. ගෘහ ජීවිතය යහපත් සතුටින් ගත වෙනවා. විවාහය වීමට අපේක්ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වෙනවා. මංගල යෝජනා ලැබෙනවා. රැකියාවේ උසස් වීම් ලැබෙනවා. ව්‍යාපාර සාර්ථක වෙනවා. ලාභ වැඩි වශයෙන් ලැබෙනවා. ආර්ථිකයද යහපත් වෙනවා. සෞඛ්‍ය යහපත් වෙනවා. බඩ ආශ්‍රිත සුළු රෝගී තත්ත්වයන් මතුවිය හැකි. ඒ සඳහා පිළිවෙත් ලෙස පස්පවින් වැළකී කටයුතු කරන්න. අසරණයන්ට පිහිට වෙන්න. ඔබගේ ජය අංකය වන්නේ අංක 9, ජය වර්ණය වන්නේ රතු පාට, ජය දිනය වන්නේ අඟහරුවාදා. මකර ලග්නය. මකර ලග්නය නුපන්න ඔබට පහත් අය ඇසුරට ගැනීමට සිදු වෙනවා. ලග්නාධිපති ශනිද වැන්නේ ගමන් කරන මේ සතිය ඔබ තුළ ඔබට මිශ්‍ර බල උදා කරනවා. පහත් පුද්ගලයන් ඇසුරු කිරීමට ලැබෙනවා. දුරදිග බල කටයුතු කිරීම යහපත් වෙනවා.
ගෘහ ජීවිතයේ කර්තිත ගෘහ දිවියේ අඩදබර හට ගන්නවා වචන භාවිතයේදී පරිස්සම් වෙන්න විවාහයන් ප්‍රමාද වෙනවා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා රැකියා ස්ථානයේ ප්‍රශ්න මතුවෙනවා ඉහළ නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා ඉවසීමෙන් කටයුතු කරන්න ආර්ථිකය පිරිහෙනවා වියදම් අධික වෙනවා සෞඛ්‍ය තත්ත්වය තරමක් දුරට යහපත් වෙනවා උග්‍ර ආශ්‍රිත රෝග මතුවෙනවා දත්ත ලාභ මතුවෙනවා ඉතින් බෝධි පූජා පවත්වන්න විෂ්ණු දෙවියන්ට පූජා පවත්වන්න ඒ නොබට සානිය සැලසේ ඔබගේ ජය අංකය වන්නේ අංක 8 ජය වන්නේ වන්නේ පැය ජය දිනිය වන්නේ සෙනසුරාදා කුම්භ ලග්නයේ උපන් ඔබට සියලු කටයුතු දිනුවටපත් වෙනවා ලග්නාධිපති ශනි ලග්නයේ ගමන් කරමින් ඇලමෙන මෙම සතිය යහපත් වෙනවා සියලු කටයුතු දිනුවටපත් වෙනවා ගෘහ ජීවිතය යහපත් වෙනවා අබසමී සතුට ඇති වෙනවා විවාහයන් සාර්ථක වෙනවා ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා රැකියාවේ දිනුවක් ඇති වෙනවා වෙළඳ ව්‍යාපාර දිනු වෙනවා ආර්ථිකය යහපත් වෙනවා සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් හදිසි අනතුරු ඇති විය හැකි බෝධි පූජා පවත්වන්න ඒ ඔබට සුභ වේ ඔබගේ ජය අංකය වන්නේ අංක 4 ජය වන්නේ වන්නේ පැය ජය දිනිය වන්නේ සෙනසුරාදා මීන ලග්නයේ උපන් ඔබට දුක කනගාටු ඇති වෙනවා ලග්නාධිපති ගුරු දෙවැන්නේ ගමන් කරන මෙම සතිය දුක කනගාටුව ඇති වෙනවා සියලු බලාපොරොත්තු අඩපණ වෙනවා ගෘහ ජීවිතයේ තුල ප්‍රශ්න ඇති වෙනවා දුවා දරුවන්ගේ ප්‍රශ්නද මතුවෙනවා විවාහයන් ප්‍රමාද වෙනවා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමද පෙන්눔 කරනවා රැකියාවේ කටයුතු යහපත් වෙනවා ව්‍යාපාරය දියුණු වෙනවා නව රැකියා අවස්ථා උදා වෙනවා ධනය ලැබීමෙන් ඔබට යහපත් වෙනවා සෞඛ්‍යයට විටින් විට බාධාගෙන දෙන අතර බෝමන රෝග, වෙලාශ්‍රිත රෝග, ස්නායු රෝග ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. බෝධි පූජා පැවැත්වීම තුළින් ඒවා අවම කර ගැනීමට හැකි වෙනවා. ඒ වගේම අටපිරිකර පූජා කිරීමද යහපත් වෙනවා.